ग्रहस्थ गैस सिलिंडर एक बिल ईये वेडिवुना एव इतिहासे गैस मिल वेडिवु इहलम मिलाई देन गैस सिलिंडर याकु रुपया लहार दास अटसिय हैटाक वनवा इट सापेक्षव आहार मिलद वेडिकिरीमट सिदु वनबव आपनशाला हिमियानगे संगमय पवसनवा රුපියල් 2185කින් කිලෝ 12.5 ලිටර ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක මිල ඊයේ මැදම රාත්‍රියේ සිට වැඩි වූ අතර එහි නව මිල දැක්වෙන්නේ 4860ක් ලෙසයි. ඊට අමතරව කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1945ක්ද කිලෝ 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 910ක් ලෙස මෙලෙස මිල වැඩිවීමත් සමග ඉහළ ගියා. මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවේ ඇති ගෑස් ගොඩබෑම සිදු වී ඇති අතර අද සිට නව මිල ගණන් යටතේ ගෑස් බෙදා හැරීම සිදු කරන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. එමෙන්ම ගෑස් මිල වැඩිවීමට සාපේක්ෂව ආහාර පාන මිලද වැඩි කිරීමට සිදුවන බව අපකල විමසීමකදී ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළා. මේ වන විට 100ට 50කට ආසන ප්‍රමාණයක් ආපන ශාලා ඇහිලා තියෙනවා. මේ ආපන ශාලා තමයි මෙරටේ ආහාර කර්මාන්තයේ ප්‍රධාන දේ. හෙට දවසේ මෙරටේ ක්‍රියාකාරීත්වයේ ප්‍රධාන යාන්ත්‍රණය. අපි 120කින් කැමිලි වැඩි කරා තමයි. හැබැයි දැන් අපිට මිල වැඩි කරන්නේ කැ තීරණයක් ගන්න විදියක් නැහැ. මොකද තවදුරටත් අපි සාකච්ඡා කරන්න තියෙන්නේ මොකද කරන්න කියන මොකද කර්මාන්තයේ ඉවරට ඉවරයි. ගෑස් වැඩි වීම තුළ සමස්ත කර්මාන්තයේ ඉවරට ඉවරයි. කර්මාන්තයේ උන්නති වෙනින් අපිට හිඳුවක් ගන්න වෙනවා. ඒක මේ ඒක තව මොකද අපි සාකච්ඡා කරන්න තියෙන්නේ තීරණයක. මෙතර බොහෝ ප්‍රදේශවල ජනතාව බොහොම තෙල් භාවිතයෙන් සිය දිනදා කටයුතු සිදු කරනු ලබනවා. වතුකර ප්‍රදේශවල ජනතාව බහුලව මෙලෙස බොහොම තෙල් භාවිත කරනවා. මෙතර බොහොම තෙල් පෝලිමේ පෑ පහකට අධික කාලයක් රැඳී සිටි පුද්ගලයෙකු නිවසට පැමිණි පසු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචි දේවනායගම් ක්‍රිෂ්ණසාමි නැමැති 55 හැවරදී දෙදරුපියෙක්. ඊයේ රාත්‍රී 7ට පමණ නිවසට අවශ්‍ය බොහොම තෙල් ලබා ගැනීමට ඉන්ධන පෙරවුම් හල වෙත ගිය මොහු රාත්‍රී 12:30 හිට පමණ නිවසට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ තමාට දැඩි වෙහෙසක් දැනෙන බව පැවසුවෙම පුද්ගලයා නින්දට ගොස් ඇති අතර අදාළියම ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ ඉන්ධන පෝලිමක් බිලිගත් නමවන මරණයයි. මේවන විටත් අපේ රටේ ඉන්ධන ආරක්ෂිත සංචිත නැහැ. දැනට මුහුදේ පවතින නැව් තුන ඇරෙන්න. ඒ වටත් ගෙවන්න ඩොලර් නැහැ. මේ අතර දැවි තෙල් මෙට්‍රික් ටොන් 35000ක් ලැබී තිබියදී තවමත් විදුලිය කැපීම සිදු කරනු ලබනවා. අදාළ බලාගාර වෙත දැවි තෙල් ලබා දී විදුලි කප්පාදුව නතර කළ හැකි බවයි කණිජ තෙල් වෘත්තීය සමිතිය පවසන්නේ. නමුත් එසේ කිරීමට රජය උනන්දු වන්නේ නැති බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිතිය සඳහනේ කැඳවුම් කරු ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේ. දවිතල් 35000ක් බාල තියෙද්දි විදුලිය කපනවා. මේ මොහොතේ ආණ්ඩුව කියනවා නම් ඩීසල් තියෙනවා කියලා අපි කියනවා දවිතල් තියෙනවා. මේ දෙක 100ට 5යි දෙන්න තියෙන විදුලියට ඩීසල් අනිත් එක දෙන්න දවිතල් තියෙනවා. එහෙනම් ජනතාව ගස් කරගෙන ආපු ඩොලර් වලින් ගෙන ආපු ඉන්ධනක් බෙදලා වහාම විදුලිය කප්පාදු නවත්විති. ඉන්දියාව මේ මොහොතේ රුසියාවෙන් බොරතෙල් සහ පිරිපහදු තෙල් දෙකුණයකට වඩා ලබා ගන්නවා. වෙළඳ පොලේ මිලට 100ක් අඩුවෙන් සහ වසර දෙකක පොලි රහිත ණය මත එහෙනම් ඇයි වර්තමාන රජයේ රුසියන් තානාපති ඉල්ලීම් කරද්දි මේ ගෙන්නන්නේ නැත්තේ පැහැදිලිව යාවි කියනවා මේ ජනතාව මරණයට පත් කරමින් පෝලිං වල තවිමින් කළුවරේ තවිමින් කොමිස් ජාවාරම රජ කිරීම මතයි මේ ඉන්ධන ගැනීම රුසියාව හරහා නොයන්නේ වෙන කිසිම හේතුවක් නැහැ